සොම්පල් රත්නායකයි ලාලා රහපත්සයි කියන දෙන්න පොලිසියට අවනත නැහැ. බෞද්ධ කොමසත්තුමට අවනත නැහැ. මට අවනත නැහැ. ඊට යාට ඕන ඕන දේට හදා ගන්නවා. ඒ යතුරු ඕන වෙලාවක ගන්න මට අයිතිය තියෙනවා. යතුරු නම් දේවල් ඇතුළට යන්න ගියා. මට දේවල් ඇතුළට යන්න ඉඩ දුන්නේ නැහැ. ලාලා කියන මනුස්සයා. ඒ වෙලාව වෙනකොටත් එයාගේ මිනිස්සු 500ක් දේවල් ඇතුළට තියාගෙන ඉන්නේ. කාලයක් කොහොමත් එක බොහොම සුවදෝ හිටියා. ගිය අවුරුදු දෙකේම එයා ඒ දෙන්න කියන එක තමයි මං කළේ. ඒකට අනික කප් මහතුරු 3 දිනක් මාත් එක තරහින් හිටියා. ඔබට හාඳුරු තරහින් හිටියා. මොකද මේ ගන්න වැඩේ? අගම දේවල් කියන්නේ විහාර දේවල්කම් පළඳටයි කියන සියලුම රම කියන්නේ සිද්ධාත්තනේ. කෙසේ වුවත් දේවාලයේ ප්‍රධාන කපු මහතා පළ කළේ මෙවන් අදහසක්. මේ මිනිහෙක් මේ අවුරුදු 5කට ඇවිල්ලා මේ අවුරුදු 61ක් දෙවියන්ට සේවය කරව මට අභියෝග කරන මේ කරන මේ මුම් මේ කරන්නේ මේ සල්ලි උපයා ගැනීම සඳහා. පැවිදි හඬ සංවිධානය අද කොළඹදී කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදීද මේ සම්බන්ධයෙන් අදහස් පළ වුණා. දුටුගැමුණු රජතුමාගේ කාලේ ඉඳලා ආපු තේවාව නතර කළා කතරගම දේවාලේ වහලා දාලා තුණා. මේවට වග කියුත්තු අය ගොඩක් ඉන්න. ඒ පළාතේ ඉන්න හාමුදුරුවෘත්වක් කියනවා මේ කුමාරගේ කියන බස්නායක නිලමවලයා සුදුස්සෙක් නෙවෙයි. ඔහු ගේන්නේ දේශපාලනේ. හැසිරෙන්නේ හරියට මැරයෝ හැසිරෙන විදියට. ඔය බස්නායක නිලමවලයාට කියන්න ඕන කරුණාකරලා මේ දේවෝ භක්තිකයෝ තමන්ගේ ව්‍යාපාර කරගන්න දේවාලය අතහැරලා ගිහිල්ලා. බස්නායක නිලමේවරයා සහ දේවාලයේ කපු මහතුන් අතර මතුව තිබූ අර්බුදයක් හේතුවෙන් රුහුණු කතරගම මහා දේවාලයේ අලුයම පූජාව ඊයේ නොපැවැත්වීම හේතුවෙන් බැතිමතුන් දෙඩි අසීරුතාවට පත් වුණා. පසුව දේවාලයේ කපු මහතුන් පිරිසක් සහ ප්‍රදේශවාසීන් කතරගම පුදබිමේ පිහිටි කතරගම බස්නායක නිලමේවරයාගේ වලව වෙත ඇතුළු වී නොසන්සුන්කාරී ලෙස හැසිරුණා. මෙසිද්ධිය සම්බන්ධයෙන් බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව මගින් විශේෂ පරීක්ෂණයක් සිදු කළ අතර අද පසු අරුවේ එම වාර්තාව බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා වෙත ලබා දීමට නියමිතව තිබුණා.